ඔබ මෙම වීඩියෝව ජංගම දුරකථනයෙන් නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා තිරය අනෙක් පසට හරවා ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. ඉදිරිපත් කිරීම මොට්ටු මහාවිද්‍යාලයේ ආචාර්ය චමත් ප්‍රසන්න. මුස්ලිම් පල්ලියේ ඉදිරිපස තොරණක ආකාරයක් ගන්නා අතර එහි පියස්ස වෙනුවට මුදුන උල්ලු ගෝලාකාර ශිඛර දක්නට ඇත. ආරක්‍රමයට කවුල් යොදා ඇති අතර රූපහා ප්‍රතිමා කිසිවක් දක්නට නැත. පල්ලියේ ඉදිරිපිට අත්පායනාදිය සෝදා ගැනීමට පොකුණු ඉදිකොට ඇති අතර ඒවායේ ඇති කුළුණු මුදුනේ මුස්ලිම් ආගමේ සංකේතය වන අඩ සඳහා තාරකාව යොදා ඇත. हिंदु कोविल वल सतर पैत्ते पहलिं पलल वहा इहलते अनमित सिहिन्मु तोरनक वैनी निर्मान दक्नत एत एवा गोपुरं लिस हैंदिन्वे मेम गोपुरं वल यक्ष रूप ब्राह्म रूप विष्णु रूप हनुमंता दुरटुपाल रूप मकरहिस गणेश मीवाहने गोंवाहने यनादिय मूर्तिमत् कोट एत कितुनु देवस्थान वल भीमसलस्म कुरुसियक हेडे गानी दिक्षालावक मेदिन नेति अतर दिपत्तिन एतुलुवीमट इस्तोप्पु देका कैत दिक्षालावे किलवरेही देवस्थाने वेदगात्म कोटसवन अल्तारे पीटायत पूजकवरुन विसिन आगमिक वतावत पवत्वान्ने मेम अल्तारे नमेति उस्वेदिकावे रोमन क्रमेहा गोतिक क्रमेयानुवेन कितुनु देवस्थान इदिकोट ऐति प्रधान क्रम देखकी उस्कुलुनुहा रौ आरुक्कु सहितव कौलु तना ऐति एवा रोमन क्रमेट अयत्वन अतर वर्णवत् वीदुरु तहडुवलिन आवरणे वू कौलु सहित एवा गोतिक क्रमेट अयत्य कोलाचित्र इवत दमन कडदासि कैबलि कुडावट इरा कडदासियक एलवीमेन निमकरण चित्र චිත්‍රාවලි කතාවක් ගොඩනැගෙන ආකාරයට සිද්ධියෙන් සිද්ධිය සම්බන්ධ කොට අඳිනු ලබන චිත්‍ර ද්විමාන චිත්‍ර හා ත්‍රිමාන චිත්‍ර දිග හා පළල යන පැති දෙක පමණක් පෙනෙනසේ අඳින ලද චිත්‍ර ද්විමාන චිත්‍ර වන අතර දිග පළල හා ඝනකම යන පැති තුනම යොදා අඳුර හා එළිය සහිතව අඳින ලද චිත්‍ර ත්‍රිමාන චිත්‍ර වේ පර්යාවලෝකණය යම් කිසි වස්තුවක් දර්ශනපතෙන් ඈත්වන විට ක්‍රමයෙන් කුඩා වනවාසේ පෙනීම පර්යාවලෝකණය ලෙස හඳුන්වනවා මොනෝප්‍රින්ට් මුද්‍රණ තීන්ත තවරන ලද තලයක් මත කඩදාසියක් තබා ඒ මත ඇඳීමෙන් තනි පිටපතක් ලබා ගැනීමේ ක්‍රමය මොනෝප්‍රින්ට් ක්‍රමයයි ග්‍රැෆික් චිත්‍ර ලී අච්චුවා හෙවත් බ්ලොක් එකක් කපා ඒ මත තීන්ත තවරා කඩදාසියක් මත තද කිරීමෙන් ලබා ගන්නා චිත්‍රයි මේ මගින් පිටපත් අවශ්‍ය ප්‍රමාණයක් ලබාගත හැක ෆ්‍රෙස්කෝ බෝනෝ ක්‍රමය එනම් තෙත බදාමය මත චිත්‍ර ඇඳීමේ ක්‍රමයයි ෆ්‍රෙස්කෝ සිකෝ ක්‍රමය එනම් වියලි බදාම මත චිත්‍ර ඇඳීමේ චංචල මූර්ති සුලඟින් හෝ වෙනත් ආකාරයකට සෙලවෙන ආකාරයෙන් නිම කරන ලද මූර්ති මොසැක් ක්‍රමය වර්ණවත් වීදුරු කැබලි පිංගම් කටු යනාදිය බදාම වලින් අලවා සිත්තම් නිර්මාණය කිරීමේ ක්‍රමය මොසැක් ක්‍රමයයි ප්‍රතිමාගර ප්‍රතිමාවේ ආරක්ෂාව සඳහා සහ බැතිමතුන්ගේ පහසුව සඳහා ඉදිකරනු ලැබූ ගෘහය ප්‍රතිමාගරය ලෙස හැඳින්වේ මෙය පිළිමගය प्रतिमा गृहय यन नामवलिंद हंदुन्वाय बोधिगर बोधिय मेदिकरमीन एवटा इदिकोटैति गृहय बोधिगरय वे श्रीमा बोधिय वटाद बोधिगरयक् तिबी एति बव कियवे मेय बोधिय वंदना करन बेतिमतुन औवेन हा वैस्सेन आरक्षा किरीम पिनिस इदिकरवन लद्दकी पुन्कलस हेवत् पूर्ण गट पिरुनु कले यन අර්ථය දෙන මෙය පැරණි කලා නිර්මාණ අතර සෞභාග්‍යය වාසනාව පින්වත් බව යනාදිය සංකේතවත් කිරීම සඳහා යොදාගත් නිර්මාණයකි මෙය
මගුල් ලකුණක්ද වන අතර බොහෝ විට පූජනීය ගොඩනැගිලි වලට හා මගුල් පොකුණු වලටද බහුලව යොදා ගනු ලබයි. ශ්‍රී ලංකාවේ ඇති හොඳම පුන් කලස් අනුරාධපුර කුට්ටම් පොකුණේ දක්නට ඇත. අතීතයේදී මුරගල් වල පවා පුන් කලස් යොදා ඇත. සඳකඩ පහන, ඉරහඳ ගල, ආරහව චක්‍ර, පద్මශිලා යන නම් වලින්ද හඳුන්වයි. බෞද්ධ ගොඩනැගිලි වලට පිවිසෙන පඩිපෙළ පාමුලින් මුරගල් දෙක හා පඩිපෙළට ඉදිරියෙන් ඇති කැටයම් වලින් යුක්ත අර්ධ කවාකාර ගල් පුවරුව සඳකඩ පහන ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ ඉතා අලංකාරතම සඳකඩ පහන ලෙස සැලකෙන්නේ අනුරාධපුර විසෝ මාලිගයේ ඇති සඳකඩ පහනයි. එහි ඇත් අස් සිංහ සහ ගව යන සතුන් සිව් දෙනා පිළිවලින් එකා පසුපස එකා බැගින් දකුණු දිශාවට දිව යන ආකාරය දැක්වේ. තුඩගින් නිලුම් කැකුළුගත් හංසයින් පෙළක්ද ලියවැල් මෝස්තරයක්ද දක්නට ඇති අතර අවසන් ගැට්ටෙහි නාගදැල්ලේ හැඩයගත් පලාපිති යොදා ඇත. පොළොන්නරු යුගයේදී සඳකඩ පහනේ සතුන් එකා පසුපස එකා යාමක් දක්නට නැති අතර ඇත් අස් සහ සිංහයන් සතුන් තිදෙනා වෙන වෙනම පේලි වශයෙන් යොදා ඇති අතර Hindu බලපෑම නිසා ගවයා ඉන් ඉවත් වී ඇත. මහනුවර යුගයේදී සඳකඩ පහනේ ඇති සියලුම සතුන් ඉවත් වූ අතර ලියවැල් යනාදී කැටයම් පමණක් දක්නට ඇති අතර මේ යුගයේ සඳකඩ පහන ත්‍රිකෝණාකාර හැඩයක් ගෙන ඇත. මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන ශූරීන්ගේ මතය වන්නේ සඳකඩ පහනේ ඇති පලාපිති වලින් අග්නි ජාලා නිරූපණය කරන අතර ඉන් රාග, මෝහ, ద్వේෂ යන කෙලෙස් සංකේතවත් වන බවත් සතුන් සතර දෙනාගෙන් සතර බියත් ලියවැල් වලින් තෘෂ්ණාවත් හංස පේලි වලින් පාරිශුද්ධියත් නෙළුම් වලින් නිවනත් සංකේත වන බවයි. පොළොන්නරුවේ ලංකා තිලක විහාරයේ ඇති සතර සඳකඩ පහන ශ්‍රී ලංකාවේ කලාත්මකම සඳකඩ පහන වන අනුරාධපුර විසෝ මාලිගයේ ඇති සඳකඩ පහන මහනුවර යුගයේ ත්‍රිකෝණාකාර හැඩයගත් සඳකඩ පහන කොරවක් ගල බෞද්ධ විහාරවලට පිවිසෙන පඩිපෙළ දෙපැත්තෙන් ඉදිකොට ඇති කැටයම් සහිත ගල් පුවරුව කොරවක් ගල වේ. මෙය පඩිපෙළේ ශක්තිමත් බව රැකීමට හා අලංකාරයේ වැඩිවීම පිණිස භාවිතා කර ඇත. කොරවක් ගලෙහි මකර රූපයක්, සිංහ රූපයක් හා ලියවැලක් දක්නට ඇත. පොළොන්නරුවේ ලංකා තිලක විහාරයේ කොරවක් ගල සිංහ රූපයක් සහිත කොරවක් ගලක්. වාහල් කඩ. වාහල් කඩ යනු චෛත්‍යවල සතර පැත්තෙන් ඉදිකොට ඇති කැටයම් සහිත ගොඩනැගිලි විශේෂයකි. මෙය චෛත්‍යයේ ශක්තිමත් බව රැක ගැනීමට යොදන ලද නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේදී චෛත්‍යයට අලුතින් එක් වූ නිර්මාණයක් බවට මතයක් ඇත. වාහල් කඩ දෙපසින් ජීවන වෘක්ෂ කැටයම් සහිත උස් කණු දක්නට ඇති අතර වාහල් කඩ හරහට මෝස්තර පේලි, වාමන රූප පේලි, ඇතුන්ගේ හිස් පේලි යනාදිය දක්නට ඇත. දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන හොඳම වාහල් කඩ නම් මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහල් කඩයි. වටදාගය. චෛත්‍යයේ ආරක්ෂාව සඳහා චෛත්‍යයේ මැදිකොට ආවරණයේ වනසේ ඉදිකරන ලද ගෘහය වටදාගය වේ. මෙය ථූපගර, චේතියගර යන නම් වලින්ද හඳුන්වයි. මෙය චෛත්‍යය අවුවෙන් හා වැස්සෙන් ආරක්ෂා කිරීමට හා චෛත්‍යයේ අලංකාරය සඳහා යොදන නිර්මාණයක් සේ සැලකේ. චෛත්‍ය වටා ගල් කණු හෝ ලී කණු යොදා ඒට වහලක් එක්කිරීමෙන් වටදාගය බිහි වී ඇත. මැදිරිගිරිය, ථූපාරාමය, තිරියාය යන ස්ථානවල තිබූ චෛත්‍යවල වටදාගයවල් තිබී ඇත. බහිරව රූප. බොහෝ බෞද්ධ ස්ථානවල බහිරව රූප දැකිය හැක. මෙම බහිරව රූප කෙටි අත්පා, විශාල උදරය, මහත තොල් යනාදිය නිසා අස්වාභාවික මිනිස් ස්වරූපයක් ගනී. මේවා වාමන රූප,
व्याल रूप यन नम वलिंद हंदुन्वाय बर उसुलन आकारे उडेक्की वायन आकारे खैतालम गसन आकारे सक्तिमिन आकारे वेनी विविध इरियाव निरूपणे करन बहिरव रूप एत कुट्टम पकुन अनुराधपुर महामेवना उयने पिहिती अभयगिरी विहार भूमिये इदुकट एति एकलंगिन युत पोकुनु युगलय मेनमिन हेंदिन्वे पोकुनु देकम उस्तापेकिन वटवी एति अतर पोकुनट बैसीम संदहा पडिपेली तना एत पडिपेली देपसिन नेति कनुमत इता दर्शनीय वूत पुन कलास इदुकट एत मेवा श्रीलंकावे एति होंदम पुन कलास लेस हेंदिन्वे पोकुनु तापे पेन पहे नागया सहित मुरगलक दक्नट एत मेम कुट्टम पोकुन इवकट अभयगिरी विहारे वेड सिटी भिक्षुन वहांसेलागे प्रयोजनीय पिनिस इदिकरवन लद्दक्यई मतयक एत मकर तोरण पूजनीय गोडनेगिरी वलट एतुलवन दोरटुवट इहलिन तना एत मकर रूप देक मेद इहलिन किंभि मून योदा एत सदाकालिक बव पेन्वीमट इरहा हंद योदा एत पलापेति लियवेल गल बिंदुव वेनी सरसिली एकक योदा एत एम्बेक्के देवालय लंकावे एति विशिष्टतम ली कटयम दक्नट लेबेन देवालयाई मेय गंपल युगेदी तुंगन विक्रमबाहु रजतुमा विसिन कतरगम देवियन उदेसा करवन लद्दकै सलकनु लबाई मेहि कटयम गम्मालु नेमति देव वर्गयेन निमकोट एत मेहि गृह निर्माण अंग अटक एत मेहि अति दिग्गे शालावे ली कणु 32ක් ඇති අතර එම 1 කණුවක කැටයම් 4 බැගින් කැටයම් 128ක් ඇත වාහල්කඩ මණ්ඩපේ කණු 10ක් තිබෙන අතර එම කණුවල ඇති 4ස් කොටුවලද සියුම් කැටයම් ඇත සැරපෙන්දියා බේරුණ්ඩ පක්ෂියා ඇත්කඳ ලිහිණියා රුසබ කූඤ්ඤරේ කිඳුරා ගජසිංහ යනාදී කැටයම්ද අරිම්බුව ගල් බින්දුව කුන්දිරිකා කුන්දිරක්කන්නාදී මෝස්තරයන්ද රබන් වයන්නා නලංගන අසරුවා හේවායා මල්ලව පොර ආදී ජන ජීවිතයට සම්බන්ධ කැටයම්ද දක්නට ඇත මෙහි වාහල් කඩ මණ්ඩපයේ ඇති දරුවාට කිරි දෙන මව විශිෂ්ටතම කැටයමක් ලෙස විචාරක මතයයි එමෙන්ම හංසයා හංස පූට්ටුව සිංහයා නෙළුම් මල ලියවැල් යනාදී කැටයම්ද දක්නට ඇත පනේල කැටයම් වටා අරිම්බුව කුන්දිරක්කම් වැනි මෝස්තර වලින් රාම යොදා ඇති අතර පේකඩ මුහුණක් සැරසීම සඳහා නෙළුම් මල් සහ බිනර මල් යොදා ඇත එම්බෙක්කේ දේවාලයේ ඇති කිඳු රගන රුව නැමැති කැටයම එම්බෙක්කේ දේවාලයේ ඇති කිඹිහි මුහුණ නැමැති කැටයම එම්බෙක්කේ දේවාලයේ ඇති හංස පූට්ටුව නැමැති කැටයම එම්බෙක්කේ දේවාලයේ ඇති යුද බටයා නැමැති කැටයම එම්බෙක්කේ දේවාලයේ මඩොල් කුරුපාව සැරසිලි ඒකක සපු මලහා වැටකෙයියා මල කඩුපුල් මලහා කතිරි මල ලියපතහා සීන මල බෙහෙරුණ්ඩ පක්ෂියා හංස පූට්ටුව ලියවැල් කැටයම් නාරි රූප එද්දක් කැටයම් තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇදුරුතුමා චැනලය subscribe කරන්න